කෙම්මුර දිනයක් වූ එදින අහස කළුවලකුලෙන් පරිව වහින්නට තරණ බවක් දැකිය හැකි වුණා. මහරෑ රෑට රෑට ඒ මහා දෙමහල් නිවසට අරකඩනා වූ අතෙන්ගෙලි පුතයෝ ක්‍රමක්‍රමයෙන් බිත්ති ඔලොහො දෙකේ කොහුඹුර ඇනක්සේ බෙනිවස් කමෙන්ලේ ඔරබොනට සතර දෙයින් එහෙනු පමණක් සිටින බෙනිවසේ බිල්ලක් ගන්නට කොතරට ලඟවන්නේ යක්ෂ ප්‍රේත භූත කොම්බාණ්ඩ මලපිරේත ආදී කොට ඇති තවත් පරිවාර සමූහයක් සමගින්. දෙමහල් නිවසේ පහල කාමරයේ නිදා සිටින උමාට යක්ෂයෝ පුතෙන් සමග පිරිස පැන බැල්ම හෙලනට උනා. ඩල්සිට වයස අවුරුදු 34යි. ඇගේ සැමියා වන එඩ්මන් සමග කොළඹ ප්‍රදේශයේ නිවසක ජීවත් වෙනවා. ධනවත් පවුලක් වන බෝන් දරු දෙදෙනෙකුගේ දෙමෝපියන් වුණා. දියණිය වයස අවුරුද්දක දැරිවියක වන අතර පුතාගේ වයස අවුරුදු 4කි. සැමියා ව්‍යාපාර කටයුතු සඳහා නිවසෙන් නික්ම ගිය පසු නිවසේ දරුවන්ගේ සියලු වැඩ කටයුතු තනියම කර ගැනීමට අපහසු වූ නිසා වැඩ කටයුතු කර ගැනීමට මෙහිකාරියක වශයෙන් ඕමා නිමිති 19 වැනිදා තරුණියක් නිවසට ගෙනා දෙනවා. කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නොවූ මෙම පවුලේ බොහොම සතුටින් කල් ගෙවුවා. 10 වැනි රාත්‍රිය ගෙවි දින ගණන් ගත. ව්‍යාපාර කටයුත්තක් සඳහා දින 4කට එඩ්මන්ට් චීනය බලා යාමට සිදු වුණා. එඩ්මන් ලංකාවෙන් ගොස් ගත ඔයේ දින දෙකකි. වේලාව රාත්‍රී 10ට පමණ තිබී ඩල්ස් දරුවන් දෙදෙනා සමග ඇයගේ කාමරයට වී සැමියා සමග දුරකට නැමතුම කර ඇඳි සිටියා. ඒ අතර නෝනා නෝනා කියමින් මහා හඬතලමින් කැකසමින් ඔමා ඩල්ස් සිටි කාමරයේ දෙසට දුවගෙන ආවා. කලපලයට පත් ඩල්ස් මොකද උමා කලපලෙන් කියමින් ඇඳෙන් නැගිට දොර දෙසට දිව ආවේ කුඩා දියණියද අත තබාගෙන. නෝනා මට නම් මෙහෙ ඉන්න බෑ මට බයයි. අනේ නෝනා බව පෙරගන්න කියමින් ඔමා කැමර දෙන්නට උනා. මොකක් තුනේ කියන්නේ අසමින් දෙය අසල තිබූ සෝපාව මත තබා ඔමගේ ඔරහිස්සලින් අල්ලසල වූ නෝනා මගේ කාමරේ දොර ළඟ බෝතයෙකුගේ අත්තල ලකුණු තියෙනවා. කොයි අඹ බලන්න කියමින් ඩල්සි දෙරියද වඩාගෙන ඔමගේ අතින් නැතිගෙන ඇගේ කාමරයේ වෙත යමට අඬගස්සුවා. අනේ මට නම් බෑ නෝනා යේ කියමින් ඇය අපසට හැරුණා. මොකක්ද මේ සලකුණ කොමට පෙන්වන්න යනුවෙන් ඩල්සි ඔමගේ නිස්සුවා. කාමරේ ඇතුළේ නෙමෙයි නෝනා ඔය උළුස්ස දෙපැත්තේ තියෙන කියමින් ඔමා ඔළුවස දෙසට අත දිගු කර පෙන්නුවා. මහ පුදුමයකි. මේ මොනවද මේ කියමින් එම අත්තලකුණ දෙස බැලුනේ ඩල්සිගේ මෙතෙක් තිබූ වීරත්වයේ පිළිවෙටමින්. අනේ ඔමා මොනවද මේ? අපි ඉක්මනින් ඩැඩීලටවත් කියමු. කියමින් ඉක්මනින්ම දුකොස් ඩල්සි පියාට ඇමතුමක් ගත්තා. ඩැඩි ගෙදර ප්‍රශ්නයක් ඉක්මනට එන්නකෝ. ගෙදර අමනුෂ්‍ය ප්‍රශ්නයක්. අනේ ඩැඩි ඉක්මනට එන්නකෝ කියමින් ඩල්සි ඇමතුමද විසඳි කර එඩ්මන්ට්ද ඇමතුමක් ගෙන සිටුවේ ඇති සෙළුද පෙවස්සුවේ කොටගස්සමි. කල්පලයට පත් ඩල්සිගේ පියා ඉරින්ද සමග ඩල්සිගේ නිවසට එන විට 11:00 පසු වී තිබුණා. ඒ එන අතරතුරද වරින් වර තම දේනිය සමග දුරකථනයෙන් කතා කර බය වෙන්න එපා අපි එන ගමන් යනුවෙන් පවසමින් ඇගේ සිත සැනසුවා. ඒ වන විට ඩල්සිත් ඔමත් දරුවන් දෙදෙනා තුරුළු කරගෙන සාලිය මෙතට වී නිවසේ සියලුම විදුලි බල්බ දමා බයෙන් බේරන්තව සිටියා. දෙමව්පියන් දොරට තට්ටු කරද්දී ඩල්සි දොර ඇරියේද බයෙ ගැහිමි. මොකක්ද උනේ කියමින් පියා සිතුවීම අසන්නට උනා. එන්න එන්න ඉක්මනට පළමු කියමින් ඔවුන් දෙදෙනා සමග පියා හමව ඔමාගේ කාමරය වෙත ගමන් කළා. මේ තියෙන්නේ ලොකු මහත්තයා කියමින් ඔමා උළුස්සට හිලන් තිබූ කුඩා අත්සලකුණු පෙන්නුවා. ඒක උනේ කොහොමද යන ප්‍රශ්නේ ඩල්සිගේ පියාගේ සිතටද ඇති වුණා. මෙච්චර අත්සලකුණු ගොඩක් අනික පොඩි අත්සලකුණු මේ ඩල්සිගේ පියාටද සිතා ගතන හේකුණා. බලමු තව තැන්වල තියෙනවද කියලා කියමින් පියා තම දියණියගේ කාමරය හා අනිත් තැන්වලද සෝදිසි කළා. එවිට දැක ගන්නට ලැබුණේ ඔමාගේ කාමරයේ ඇඳට හෙලින්ද එවැනි අත්සලකුණු කිහිපයකි. කමක් නැහැ. දැන් කරන්න පුළුවන් දෙයක් නැහැනේ. අපි උදේට මේකන හොයා බලමු කියමින් ඔයා දැන් කාමරයට යන්න. ඔමාටත් ඒ කාමරේ නිදා ගන්න ලැස්ති කරන්න. මමයි මෙතන ඉන්නම් කියමින් ඩල්සිට නිදා ගන්න ලෙස පියා පෙවසුවා. නමුත් කිසිම කොටත් නිදාක් නැත. මතකයට එන්නේ මේ අද්භූත අත්සලකුණේ කෙසේ හෝ පසුදින උදා වුණා. ඒ අතර වරින් වර එඩ්මන්ඩ් දුරකතරෙන් විස්තර විමසුවා. මොවුන් ධනවත් පවුලක් වුවද නෑදැයින් හා මිත්‍රයින් බොහෝ සෙයින් අඩුයි. මොවුන් ගත කළේ නෑදැයින්ගෙන් හා මිත්‍රයින්ගෙන් තොර හුදකලා ජීවිතයක්. මේ සිදුවීම කෙනෙකුට කියන්නත් ලැජ්ජයි. ඩල්සිගේ පියා හා එඩ්මන් මේ පිළිපද තහතේ කල්පනා කළ අතර අවස්ථාන තීරණයේ ඔයේ කපු මහතෙකුගේ සහයපෙතිමයි. ඩැඩි එහෙනම් හොඳ කෙනෙක් බලලා හොයලා ගේන්න. මම හෙට ලංකාවට එනවා යයි පවසමින් එම කටයුත්ත කිරීමට පියාට බාර දුන්නා. ඒ පිළිමද සබෙරෝ ඩල්සිගේ පියා මේ සඳහා චේත බලයක් සහිත දේවකෙති තුමෙකු ලෙස හඳුන්වන කපුවෙකු නිවසට ගෙනවා. කපු මහතා තවත් දෙදෙනෙකුත් සමග පැමිණ ඔමාගේ කාමරයේ තිබුණු සලකුණු පරීක්ෂා කළ බලා මේ කුමාරවතාරයක බලපෑමක් යනුවෙන් හඳුන්වා මේ ලෙහෙසි පහසු දෙයක් නෙමේ. මේක මේ ගෙදර පොඩි ළමයින්ට හානි කෙන දෙන්නක් යයි කපු මහතා පහතා දුන්නා.
මේ ඉවත් කිරීම සරල දෙයක් නොවන බවත් ඒ සඳහා අවශ්‍ය විදියට වත්පිළිවෙත් කිරීමට නම් ලොකු වියදමක් යන බවත් එන්පසු නිවසට හා වත්තට යලිත් මෙම තත්ත්වය තුරු නොවීමට ආරක්ෂාවක් කළ යුතු බවත් කපු මහතා තව දුරටත් පැවසුවා මේකට කොච්චර වියදමක් යනවද ඩල්ස්ගේ පියා විසින් ප්‍රශ්න කරනවා බඩු භාණ්ඩවල මිල එක ලක්ෂ 3000ක්වත් වෙයි යන කපු මහතාගේ පිළිතුරු නම් පියා විසින් එඩ්මන්ට් මේ බව පවසා ගාන ප්‍රශ්නයක් පැවිදේ හරියට කරන්නේයි කපු මහතාට පවසා दिन देख के लिए सिद्ध कर देने से दिने उदा करता दिने उदा उना पूजा बांडे राशिया के निवित शांति कर्मी अक्कर दारुण देतना डर डर से डर तेंट मंडा सेत पद एम वाले वेके निवस से निवाद करुना एन पसु आरक्षक तेल को डाकु प्योले तमा निवस से वटे हा एडम में वटे त्वल देमो देंगे तीन पिया के देकर गति तो नहीं आई ते वेंडक से दुएने नहीं ये पास समीन पुरंदो मुदल तेरे के ने कप महता प्रमुख पेस से वत्त गया නමුත් මට බය යනුවෙන් ඔමා කේත්‍රිකාමින් ඇගේ කාමරයට යෑමට මැලිකමක් දැක්වා. කමක් නැහැ ටික දවසක් යනතෙක් ඔමා වෙන කාමරයක ඉන්නකො යනුවෙන් පවසමින් ඩල්සිත් එඩ්වඩ්ට් ඔමාට වෙන කාමරයක් පිළිල කර දුන්නා. කුමාර අවතාරයේ බලපෑමද ඉවත්ු ගියා. දැන් ඉතින් මෙයාත් පාරවල් ටික මකල දමෝ කියමින් පේඩ්බාන්ස් කෙනෙක් කෙනවින් ඔමාගේ කාමරයේ පිටතත් ඇතුළතත් නැවත තින්තා ලේප කර අත් පාරවල් මකා දැම්මා. දින කිහිපයකට ඔපසු ඉහත සිටීම අමතක කර තමා පෙර පරිදිම සියල්ල සාමාන්‍ය ලෙස ජීවත් වුණා. ගතුයේ සති 3යි. ඒ දින ඩල්සියා එඩ්මන්ඩ්ගේ පුතා මොන්ටිසෝරි යන දිනේ වුණා. ඔවුන් විසින් බොහෝ සතුටින් පුතාව රැගෙන ගොස් මොන්ටිසෝරියට බාර දුන්නා. ඒ උන්ට සතුටදායක දිනයක්. මොන් රාත්‍රියේ නිදට ගියේ එම සතුට සමගින්. වේලව රාත්‍රියේ 10:10 හමාරත් අතර වුණා. අයියෝ නොනායේ මහායෙන් කැකසමින් ඔමා ඩල්සගේ එඩ්මන්ඩ්ගේ කාමරේ වෙත දිවෙන විසුණා. මොකද උමා යනුවෙන් පවසමින් දොර ඇර ඩල්සි ඔමා දෙස පුදුමින් බලු. අනේ නෝනා අදතර පුතේ ඇවිල්ලා අත් පරවල් තිනවා වහම කලබල ඕඩල්සිට එඩ්මන්ඩ් උමා නිදා ගන්න අලුත් කාමරේ වෙත දිව ගියා මේ බලන්න නෝනා කෙවින් පෙර පරිදිම අලුත් කාමරියේද උමාගේ ඇඳට හිලින් පිටියේ තිබුණු කුඩ අත් පරවල් පෙනෙනටුණා දැන් මොකද කරන්නේ කෙවින් පියාටද දුර්ගතනෙන් කතා කරමින් සියලු විස්තර පැවසුවා කමක් නැහැ උදේට කපු මහත්තයට කතා කරමු යයි පැවසා තැති ගැනීමකින් යුක්ත ओमादे तमागे कामरेट के निदा गनेट सलसादी ओन दे निंदेट गियत किसवकुट हो हरिहट निंदक नौना पसुदेम उदे कपु महात्याड कथाकर नेवत गेन्नुआ एम अत्सलकुन परिक्षा करबलु कपु महाता मेसे विस्तर करा මොනෝhari දෙකකින් මාස 3ක් යනට කලින් විශාල කෙල්ලකට හොයලා නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ මෙව තමන්ගේම වැඩියනුවෙන් කියමින් ඕන්ටි චෝදනා කරා නැවතුවරක් පෙර ශාන්ති කර්මයේ සිදු කළ යුතු බවත් පවස සිටියා එඩ්මන් එතරම් කැමැත්තක් ඒකට දැක්වේ නැහැ අපි දැනුවත්ම මේ කාලය තුළ මල ගෙදරකවත් ගියේ නැහැ ගෙදරට හරක්පස් උරුමස් වගේ දෙයක්වත් ගෙනාවේ නැහැ අපි තව කෙනෙකුත් හොයමු යනුවෙන් එඩ්මන් පවසමින් එඩ්මන්ගේ සහෝදරයෙකුට අවතාරයේ බලපෑම ගැන පවසා ඒ සඳහා හොඳ ඇදුරුක සෑදෙන ලෙස පැවසුවා එඩ්මන්ගේ සහෝදරයා මේ සිදුවීම පිළිබඳව තම නිවසේදී අනෙක් සහෝදරයන් සමග කතා කරන්න උනුණා ඕ මොන විකාරද ඕක මොකක්ද කියලා හොයන්න අපි විදුලි මනෝවිද්‍ය පරීක්ෂණ සංගමයට බාර දෙමුයි සහෝදරයෙකුගේ පුතුගුණ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ශිෂ්‍ය වන සමිත්තරේ කියලා සිටියා ඒ බව එඩ්මන්ට් කියලා සිටිමුත් ඔවුන්ගේ අදහස උනේ ඕ එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි ඒක කල හැකි කට්ටඩියකට පමණක් යන්නේ නමුත් සමිත්ගේ තීරණයට තවත් කීප දෙනෙක් එකතු වුණා ඔවුන්ගේ වටහදීම මත හරි හැම කරලා බලමු යනුවෙන් පවසා ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් දෙස විදුල අධි මනෝවිද්‍යා පරීක්ෂණ සංගමේ සභාපති මනෝචිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාකින් එළියමක් කළා මේ පිළිබඳව සැපලීමට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මාතර කඹුරු කමෝරෝහලේ මානසික අංශයේ වෛද්‍ය අසංක සිංහාරගේ මහතා හා මනෝචිකිත්සක චිකිත්සකවරයන් කීප දෙනෙක්ම ඩල්සගේ නිවස කරා පැමිණියා පළමුව වෛද්‍යවරුන් දෙදෙනා විසින් නිවසේ අය සමග වෙන වෙනම කතා කළා इनपस पलम दिन अवतारी विसीन स्थान अलुत स्थान अत्सलकन परीक्षा कला मेहती अत्सलकन तिबुने कोपमन उसकेंद आदि हौदिंग मेन अत्सलकन छाया रूप एव अत्सलकन विशाल इनपस मोन से विद्याकुलपति महतावेशवण ඒ මත වැඩි මහතරුවගේ අත තබා ඒ අත්සලකුණු සුදු පාට කොළ වලට ලපා ගත්තා. එන්පසු කුඩා දෙරියගේද අත්ලෙහි එම ද්‍රවණ තවරා ත්‍රින්ත සල්කුණු ලබා ගත්තා. එන්පසු එම අත්සලකුණු බිත්ති ඇති අත්සලකුණු සමග තබා හොඳින් බලන්න මේ අත්සලකුණු දෙස ගෙමින් පැමිණ සිටියට විස්තර කර දුන්නා. මේ පොඩි දරුවන්ගේ මේ මම ගත්ත අත්වල සල්කුණු මේ බිත්තියේ තිබෙන අත්සලකුණුත් සමානයි. බලන්න විශාලත්වයත් එකමයි යනුවෙන් ඕන් පහදා දුන්නා. ඉතින් ඒක තමයි කපු මහත්තයා කිව්වේ මේක ලවයින්ට බලපාන කුමාර අවතාරය කියන එකක් කියලා. නැත්තම් කොහොමද හරියට ඇවිදින්නවත් බැරි ළමයෙකුට උඩ පාරවල් තියන්න පුළුවන් යනුවෙන් පවසමින් එඩ්මන් විසින් කපුවාගේ කියමන සනාථ කරන්න තැත් කළා.
එඩ විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පිළිතුරු දුන්නා. පළමුව මානියෝක දැක්කේ ඔමාගේ ඉලපේ වෛද්‍යවරියත් එක්ක ඒ විස්තර කියනකෝ කියමින් ඔමා වෛද්‍යවරියත් සමග නිවසෙන් එළියට යවුවා. එයින් පසු පිළිසමතා එම අවතාරයක් නැහැ. ඔන්න බලන්න වෙච්ච දේ. පැහැදිලි වශයෙන් මේ සිදු කර තිබෙන ගෙදරින මෙහෙකාරිය වෙන ඔමා විසින් ඇයි කෙසේ හෝ පොඩි ළමයගේ අල්ලයක් තවරා ළමයගේ අත්ලමගින් සල්කොණ තබලා ඇඳට නැකම වඩාගෙන ළමයගේ උසෙන් තමයි මේ අත් සල්කොණ තිබෙන්නේ. කලින් තිබුණ කෙනත් සල්කොණ තිබුණ කියන උසත් බලන විට ඔය අසල තිබෙන ස්ටෝල් එකට නැකඩ පස්සේ මෑගේ උසත් වඩාගත්ත ළමයගේ අත උසත් සමානයි. ඒ සිදු ඕ දින දෙකේම පොඩි ළමයා බලාගන්නට උමාට දී තිබෙනවා. දෙවනි දිනේ ඔබ ලොකු ළමයා සමග මොන්ටිසෝරිය ගියේද උමාට කුඩා ළමයා බලාගන්නට දීලා. නිවසේ අයගේ ඉල්ලීම මත උමා මිසෙ කිරීමට හේතු සාගැනීමට විද්‍යා කුලපති මහතා යොමු වුණා. ඇය සමග මනෝ විශේෂණයේ යටතේ කතා කොට මෙයට හේතුව සොයාගන්නවා. මේ කීමෙන් පසු උමාට දරුවටු කිරීමටවත් පරිවදීමටවත් යන්නපා. ඇය මේ සිතාමතා කළ දෙයක් නෙවෙයි. ඇගේ හිතේ ඔබේ නිවසේ වැඩ කිරීමට එතරම් කැමැත්තක් තිබුණේ නෑ. ගමේ තරුණයෙකු සමග පොඩි සම්බන්ධයක් මෑකෙ තිබිලා තියෙනවා. මෑ ඔබේ නිවසේ වැඩට පැමිණ ඇත්තේ ආර්ථික ප්‍රශ්න මැද තාත්තගේ බලපෑමට. නමුත් මෑට අවශ්‍යතාව තිබුණේ මෙවැනි තත්ත්වයන්ට බහිලස පවසා මෑට මේ නිවසේ නික්ම යාම මිස ඇතුළට ලවා මේ තත්ත්වයට පිළියම් යදීම නෙවෙයි. පළමු අවතාවේ ගැටලුව විසඳුවද මෑ විසින් මට මෙහි ඉන්න බය යනුවෙන් වද කර කියා සිටියේ ඒ නිසාමයි. මෑ මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ ඔබගේ ලොකු ළමයාගේ චිත්‍ර ඇඳීමට ගන්න දියසායම් වර්ගයක්. අදින් පස්සේ ඔබේ නිවස කිසිම දවසක මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අකමැත්තෙන් මෙහි සිටින උමා මේ තත්ත්වය දෙමව්පියන්ට වටහා දී නිවසේ මෙහිකාරීත්වයෙන් බුදුවන් යනුවෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කර අයිති කණ්ඩායමද නීත්පිලා යන්නකි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.